ස්වාමීන් වහන්ස මෞලවීතුමනි පූජකතුමනි පක්ෂයේ සියලුම නිලදංගෙන් අවසරයි මම චානක ගුණතිලක හැබැයි ඔබ මාව අඳුරන්නේ බණ්ඩාර කිව්වොත් බණ්ඩාර කියලා නාමයෙන් මාව හැමෝම මට හැමෝම ආදරය කරපු නම ඒක මේ රටේ පුරවැසියන්ට අවශ්‍ය වුණා सिस्टम में का चेंज करान ये सिस्टम में का चेंज करने का में हाँ पार्लियामेंट में उपबट गई नहीं ला महापार डाइवे नहीं ला और उधर देख कट यहाँ अपने माता का ही गाल मोदर डेक दो चार गले ये आर गले तो ला अपने क्यों में रटे पुरवेशियो में पार्लियामेंट में इन दूषित अंग पलवा हरी नोना किया ला हबाई एक अपने පාරෙන් එහාට ගෙන යන ක්‍රමයක් ක්‍රමවේදයක් ප්‍රජාතන්ත්‍රවාදී මාත තුළ අපිට අවශ්‍ය වෙනවා පුරවැසිය විදිහට අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකර ජනතාවක් විදිහට අපිට සිද්ධ වෙනවා මොනෑම දේශපාලන පක්ෂයක් එක්ක එකතු වෙලා සාකච්ඡා කළා ප්‍රතිපත්ති සමග අපිට කටයුතු කරනකොට ප්‍රජාතන්ත්‍රවාදී මාවතට මේ රටේ පුරවැසියන්ගේ මතවාදය අරගෙන එනකොට අපිට පාර්ලිමේන්තු මැතිවරණයකට තරම් කරන්න. එම නිසා අපි තීරණය කරා එදා සිස්ටම් එක චේන්ජ් කරන්න ඉල්ලව පුරවැසියන්ගේ අරමුණු වෙනුවෙන් ඒ හඬ අපි හැමදාම තිබුණේ මහපාරේ වීදි සටන් වල නැත්නම් අපි හිටියේ පොලිසිය වල. ඒක තමයි ඇත්ත යථාර්ථය. එම නිසා අපි තීරණය කරා මේ දේශපාලන පක්ෂයත් එක්ක ඉදිරි මැතිවරණයට තරම් කරලා කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කළා දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කියන ජනතාවගේ හඬ දිනවීම සඳහා ඒ ජයග්‍රහණය දක්වා රැගෙන යාම සඳහා කරින් කර උරෙන් උර ගැටිලා ඒ ජයග්‍රහණය අරමුණු දක්වා අපිට යන්න අපි හොඳට මතක තියා ගන්න ඕන අපි හොඳට මතක තියා ගන්න ඕන අපිට කළ නොහැක්කක් නොමැත අපිට ඕන දෙයක් කරන්න පුළුවන් අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කැබිනට් ඇමතිවරයෙක් අපි දූෂිත ඇමතිවරයෙක් ඒ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කර දුර අපි සටන් කරා ඔබට මතක ඇති කේලිය ගෝගම අපි ගැහුවා CID ක ඉස්සරහා අපි ස්ථාපිත කරා අපි අත්තරන් උඩ ගත්තා අපි සටන් නැවතුනේ නැ අපි දූෂණ රැරිව අපි සටන් කරා අපිට මතකයි පාර්ලිමේන්තුවේ තිබුණ හඬක් දූෂණ රැරිව අල්ලස රැරිව පුද්ගලයෙක් සටන් කරා තනි අරගලයක් කරා ඒ තමයි රංජන් රාමනායක ඒ තමයි රංජන් රාමනායක ඔහුගේ ප්‍රතිපත්තිය දූෂණය දෙරියව නම් ඔහුගේ ප්‍රතිපත්තිය සිස්ටම් එක චේන්ජ් කරන්න නම් ඒ සිස්ටම් එක චේන්ජ් කරන සරණට අපිත් එකතු වෙනවා ඒ සරණ වෙනුවෙන් අපිත් පෙරට එනවා රටේ පුරවැසියන් යොමුනාව තියන්නේ ඒ සිස්ටම් එක වෙනස් කරන්න ඒක තමයි අත්‍යවශ්‍යතාවය ඒ වගේ අපිට මතක ඇති අපි තනි සටනක් කරා මේ රටේ හිටියා පොලිස්පතිවරේ ශේෂාධිකරේ දුන්න තීන්දුවක් වැඩ රාජකාරී ආවරණය කිරීම තහනම් කියලා. එහෙම තීන්දුවක් දුන්නා. එතකොට ගරු ශේෂාධිකරේ මතයට ගරු කරන්නේ නැතුව එහෙම ඉන්නකොට පුරවැසියෝ විදියට අපි තීරණය කරා සටනක් දෙන්න ඒ නියෝගයට ගරු කරන පොලිසිය මේ රටේ නිර්මාණය කරන්න. එම නිසාම තමයි එදා පොලිස් හෙඩ් ක්වාටර්ස් එක ඉස්සරහා අපි ගිහිල්ලා යුක්තිය මෙහෙම නමින් ජනතාවට අයුක්තියක් සිද්ධ කරන්න ඒ කටයුතු කරපු දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයාට එරෙහිව අරගලයක් කරේ ඔබට මතක ඇති මාව ඔබට මතක ඇති මාව එම නිසාම අපි පැහැදිලිව කියනවා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කියන්නේ මේ රටේ ජනතාවගේ හදවත් තුල තියෙන සැබෑ හඬ ඒ හඬ තමයි අපි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණයක් දක්වා අරගෙන ගිහිල්ලා ඒ ජයග්‍රහණේ හඬ සැබෑ යථාර්ථයක් කරන්නත් අපි කරපු සටන් වීදි සටන් ඒ අරගල පාර්ලිමේන්තුවට කරන්නත් අපි සූදානම් කියන එක මේ ආණ්ඩුවට මතක් කරනවා මේ ආණ්ඩුවට අවශ්‍යයි හොඳ විපක්ෂයක් ඕනම ආණ්ඩුවක් නිවැරදි මාවතට ගෙනියන එකම බලවේගය තමයි ඒ රටේ තියෙන විපක්ෂය එම නිසා මේ රටේ ජනතාවට මෙරටේ ජනතාවට වගකීමක් තියෙනවා විපක්ෂය වෙනස් කරන්න විපක්ෂය වෙනස් කරමුදාට ආණ්ඩු පක්ෂයට පුළුවන්
පැහැදිලි විපක්ෂයක් ඉන්නවට මේ රටේ ජනතාවගේ අරමුණු අභිලාෂ අරමුණු වෙනුවෙන් යථාර්ථයක් දක්වා ගමන් කරන ඒ විපක්ෂයේ කියන හඬට සවන් දීලා ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න විපක්ෂය කර කියන දේ වෙනුවෙන් අහුන්කම් දීලා මේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න සහ සිස්ටම් එක චේන්ජ් කරන්න එම නිසා විනාඩි 5කට කාලයක් තුල ඔබව ආමන්ත්‍රණය කිරීමට මට අවස්ථාව දුන් ඒ අවස්ථාවේදී මම නැවත මතක් කරන්නේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නියෝජනය කරමින් සෑම දිස්ත්‍රික්කයකම තරඟ කරන ඔබේ හඬ පාර්ලිමේන්තුවට අරන් යන්න තරඟ කරන ඒ සියලු අපේක්ෂකයන් ජයග්‍රහණය කිරීම සඳහා ඔබගේ වටිනා කාලය සහ ඔබගේ වටිනා කාලය ඕනුලින් වැය කළා ඒ ජයග්‍රහණය දක්වා රැගෙන යන්න ඔබ සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා ඒ දිස්ත්‍රික්ක නියෝජනය කරන සියලුම ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි මම චාරක ගුණතිලක ඔබේ ආදරණීය බණ්ඩාර ඔබ සමර ජය වේවා ඔබ සමර ජය වේවා